හරි, ඔන්න එහෙනම් ඔගොලු සියලු දෙනාම වෙනදා වගේම අදත් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අද ඔයගොල්ලන්ට මම Honda CG 125 බයික් රිපෙයාරින් වීඩියෝ එකේ දෙවෙනි කොටස අරන් ඇවිල්ලා තිනවා. මම ඔන්න මේ බයික් එකේ ගියර් පැටල් එක මෙන්න මෙතනින් කපලා දැම්මා. මේක ගියර් පැටල් එක පාස්සලා තිබ්බේ. ගියර් පැටල් එක දැන් කපලා දැම්මා. දැන් අපිට පුළුවන් අනිත් පැත්තට ගියර් ෂාෆ්ට් එක ඇදලා අරගන්න. ඒක අයින් කරලා ඉවරලා හෙඩික අපි අයින් කරලා ඉවරලා හවුසින් පළු දෙක ඇන්ටික් ගරලා ඉවරලා පළු කරලා ගමු. දැන් අපිට පුළුවන් මෙන්න මේ ගියර් ෂාෆ්ට් එක උඩට ඇදලා ගන්න. මෙන්න මේ විදියට මේ තියෙන ගියර් ෂාෆ්ට් එක. හරි, ඒකත් මම අරගත්තා. ඔන්න එකත් පැත්තෙන් තියාගමු. දැන් අපි මෙන්න මේක ඇලයින් කරගන්න ඕනි. මේ තියෙන්නේ ඒක 10 නෑ 10 අනේකින් තියෙන්නේ. ඒක 10 ටී එක කරගෙන මම දැන් බුරුල් කරලා ඉවිල්ලා ඒක ඇලයින් කරනවා. හරි, මේ තියෙන්නේ කෑල්ල. ඒ කෑල්ලයි අනේ ස්පින් එකයි ටික මේ තියෙන්නේ. හරි, ඒකත් පැත්තකින් අරන් තියනවා. ඊට පස්සේ මෙන්න මේක කලින් කරන්න ඕනි. මෙන්න මේ ස්ටා වීල් එක. ඒක උඩත් තියෙන්නේ 10 අනේක්. ඒකත් මම දැන් බුරුල් කරනවා. හරි, මෙන්න ඒකයි ස්ටා වීල් එක. ස්ටා වීල් එක කියන්නේ මෙන්න මේකට. මේකයි මම මේ දෙකත් පැත්තෙන් අරන් තියනවා. එතකොට ආයෙ මොකුත් ගලවන්න දෙයක් නැහැ. මේ ඔයිල් පම්ප් එකත් අයින් කරා. මම දැන් ක්ලච් එකත් අයින් කරා. මේකත් අයින් කරා. ඒක ඔක්කොම අයින් කරා. දැන් අපිට තියෙන්නේ මේක අනිත් පැත්ත හරවලා ඉවරලා මෙන්න මේ වටේ තියෙන මල් ඇන ටික ගලවන්න. මේ තියෙන වටේ මල් ඇන ටික ඔන්න මල්ලන් ටික ගලවන්න තමයි දැන් තියෙන්නේ. ඒකට මම ලොකු මල් ස්කූපින් පාවිච්චි කරලා මේ යන ඔක්කොම ටික ගලව ගන්නවා. එන ගලවෙන්නේ නැත්නම් ඕන පුළුවන් මිටියෙන් තට්ටුවක් දාන්න. ඒ ඇනේ ටික කරකට වැඩි දිගයි. මෙන්න හරි, ඔන්න ඒ ටික ගලව. ඊට පස්සේ මෙන්න මෙතන මේ මම මේක අයින් කරගත්තේ නෑ ඉස්සෙල්ලා. දැන් මෙන්න මේ ස්පොකට් අයින් කරගමු. ඒකත් තියෙන්නේ 10 යන දෙකකින්. මම දැන් ඒ 10 යන දෙක පුරුල් කරගන්නවා. හරි, ඒ ලොක් එකත් ඔන්න අයින් කරා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ස්පොකට් එක මේ විදිහට අයින් කරන්න. හරි, ඊට පස්සේ මෙන්න මෙතන මෙතනත් 10 යණයක් තියෙනවා. එන්නේ යණෙත් කරලා අයින් කරන්න ඕනේ. හරි, ඒකත් මම කරන් දුවා. දැන් අපි හවුසින් බලුන් දෙක දෙපැත්තට පළු කරගෙනමු. දැන් හවුසින් පොළු දෙක මැදට මම මේ විදිහට ප්ලැට් ස්ක්‍රූ මිලක් තියලා පොඩි පොඩි තට්ටුවක් දා ගන්නවා. ඔන්න එතකොට ඔයගොල්ලන් පේනවා ඇති ගැලවෙනවා. මන්ද උස්සලා ගන්න මේක අර ෆෙදර් දෙකක් තියෙනවා. ඒකයි අර කලින් ගහපු ගම් එකේ අයියට තමයි මේ තියෙන්නේ.
හරි ඔන්න ගැලවුණා මෙන්න තියෙන මේ පැත්තේ හවුසින් එක ඔන්න දැන් අපි හවුසින් උඩ හවුසින් පාළුව අයින් කරා එතකොට ඕගොල්ලෝ පේනද මෙතන ක්‍රෑන්ක් එක තියෙනවා මේ මේක තමයි ක්‍රෑන්ක් එක ඊට පස්සේ මෙතන තියෙනවා අර ගියර් සෙලෙක්ටර් එමේ ඒක තියෙනවා ඊට පස්සේ මෙතන තමයි ගියර් බොක්ස් එකේ වීල් සෙට් එක තියෙන්නේ අපි දැන් මේ ටික එකින් එක අයින් කර ගන්න ඕනේ වෙන වෙනම ඊට කලින් ඔන්න ඕගොල්ලෝ හොඳට බලන්න මේ මෙන්න මෙතන ඔසරකක් තිබුණා අරකේ අර මේ කික් එක ගාවදි පිච් එක එන්නේ ඔසර කරගන්න ඊට පස්සේ මෙතනත් ඔසරයක් තියෙනවා මේ ඒ ඔසරකක් අරගන්න ඒ ඔසරකක් නෙවෙයි දෙකක් තියෙනවා මෙන්න එතන ඔසර දෙකක් තිබ්බා ඒ ඔසර දෙකක් අරගත්තා එයා පැත්තකින් තියාගන්න ඕගොල්ලෝ ඊට පස්සේ අපි ඉස්සලම ක්‍රෑන් එක අයින් කරගමු හරි මේ තියෙන්නේ ක්‍රෑන් එක ඒක මම දැන් පැත්තකින් තියාගන්නවා ඊට පස්සේ අපි අයින් කරමු මෙන්න මේක මෙන්න මෙතන මේ ජිය ෆෝක් ටික අල්ලගෙන ඉන්නවා ෂාෆ්ට් එකක් තියෙනවා ඒක අයින් කරමු මම මේක උස්සලා ඉදලා ගන්නවා මෙන්න මේ ලොක් කණුව පාවිච්චි කරලා මෙන්න මෙහෙම හරි මෙන්න මේ මේක අරගත්තා එකක් අරගෙන පැත්තකින් තියා ගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ජිය ෆෝක් ටික ගන්න එළියට මෙන්න මේ විදියට මේ තියෙන ෆලෝවින් ජිය ෆෝක් එක මේව අපි අනිවාර්යෙන් හයි කරනකොට ඊළඟ සැරේට මේක හයි කරන්න ඕනි පැත්තක් තියෙනවා දැන් මේක මෙම අනිත් පැත්ත එහෙම මාරු වෙන්න බෑ මේ හොඳට බලන්න මෙන්න මෙතන අකුරු ඉංග්‍රීසි අකුරු එකක් ගහලා තිනවා ඒ ගහලා තිබිච්ච පැත්ත උඩට එන්න ඕනි මේක උඩයට මාරු වෙන්න බෑ මේ මාරුනොත් එහෙම ජියර් වැටෙන්නේ නෑ හරියට එහෙම එකක් තියෙනවා ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙනේ මෙන්න මේක උඩ වයිට් එක්ස් එකක් හරි මොකක් හරි හරි නැත්නම් කියත් පටි කැලේ හරි අනිවාර්යෙන් මාක් එකක් දාගන්න මේකේ මොකද මාරුවේ කියලා ඔයගොල්ලන්ට සැකයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දින මාක් එකක් දාගන්න හරි ඒක මම දැන් අරගන්නවා ඊට පස්සේ අනිත් පැත්ත එකේ තියෙනවා මේ තියෙන අනිත් ජියෝ ෆෝක් එක ඒකත් ඔයගොල්ලන්ට උඩ මාරු වෙනවා නම් මෙන්න එකෙන් මොකක් හරි කතරයක් හරි මොකක් හරි මාක් එකක් දාගන්න මේ තියෙන්නේ හරි ඒකෙන් නොනේ මෙහෙන් පහලට හරි ඒකත් පැත්තෙන් තියාගත්තා ඊට පස්සේ අපි මෙන්න මේක අරගන්න ඕනේ මේ තියෙන්නේ මේකෙන් තමයි ජියර් මාරු කරලා දෙන්නේ මම ඒක ඔයගොල්ලන්ට ඔක්කොම කියලා දෙන්නම් මේ එන්ජින් එක හයි කරන ගමන් මොකද මේ ඔක්කොම දැන් අපි සුද්ධ කරන්න ඕනේ හොඳට ඒ සුද්ධ කරලා හයි කරන ගමන් ඔයගොල්ලන්ට මේ හැම එක ජියර් වැටෙන්නේ කොහොමද ඒක ඒ දේවල් පාව ඔක්කොම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා හරි ඒකත් මම දැන් පැත්තකින් දිනනවා ඊට පස්සේ අපි ගමු මේ තියෙන්නේ අපේ ඉන්පුට් ෂාෆ්ට් එක ඒකේ වීල් සෙට් එක තමයි මේ තියෙන්නේ මම දැන් ඒකත් අයින් කරනවා මේ ගිය බොක්ස් එක ඔහොම මම දෙකම එකපාරම අරගන්නවා අර පැත්තට මම පොඩි තට්ටුවක් දානවා හරි ඔන්න ගියර් වීල් සෙට් එක පැන්නා ඔන්න මම එහෙම අරගත්තා මම මේකත් මේ ගියර් වීල් ටිකත් අරගෙන පැත්තකින් තියා ගන්නවා ඊට පස්සේ අනිවාර්යෙන් බලන්න මෙන්න මෙතන තියෙන ඔසර මේ මේක යටේකේ ඔසර දෙකක් තිබුණා මේ තියෙන්නේ මේ මේ පොඩි ඔසර එක යට තිබ්බා ඒකට උඩින් මේ ඔසර එක තිබ්බා මෙන්න මෙහෙම හරි ඊට පස්සේ ආය බලන්න ඔකල ඔසර තිබ්බද කියලා ආය මෙන්න මෙතන අවුට්පුට් ෂාෆ්ට් එක ගාව එතනත් ඔසර දෙකක් තියෙනවා මේ වගේම මේ තියෙන්නේ ඔන්න දෙකේම තිබිච්ච ඒවා ටික හරි ඒ දෙකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ අරන් තියාගන්න හරි ඔන්න එහෙනම් අපි දැන් එන්ජින් එක සම්පූර්ණයෙන් ෆලු කරලා ඉවරලා කෑලි කොටස් කොටස් වෙන් කරගත්තා මේ තියෙන්නේ ඔය ඔක්කොම මේ තියෙන්නේ හෙඩ් එක මම අතුලෙන් අරන් තියලා දිනවා හරි දැන් අපිට අපි කරන්න ඕනි දැන් මෙන්න මේ හවුසින් පළු ඔක්කොම හොඳට සුද්ධ කරන්න ඕනි මේ ජියර් වීල් මේ ක්‍රෑන්ක් එක ඔය සේරම හොඳට සෝදලා ඉවරලා හොඳට සුද්ධ කරගන්න ඕනි මේ ඔක්කොම එහෙමයි ඔය නට් පවා ඔක්කොම සේරම සුද්ධ කරගන්න ඕනි අරකේ කිකර් එක තියෙනවා මෙන්න මෙතන මේ කික් එක මම එක ගලවන විදිහත් ඔයගොල්ලන්ට ඉස්සරහදි කියලා දෙන්නා ඊට පස්සේ මෙන්න මේ පැකින් එකත් අපි පැකින් කොලේ සම්පූර්ණ මේ තියෙන එක අයින් කරලා විල්ලා සුද්ධ කරන්න ඕනේ හරියනම් දැන් අපි මේ හවුසින් පළු මේ ඔක්කොම ටික පෙට්‍රල් හරි භූමි තෙල් හරි දාලා හොඳට සුද්ධ කරගන්න ඕනේ හරියනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඒක කරන්නේ කොහොමද කියලා